සුම්පුවත් ලදසනින් ගෙනෙන අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න තලබුණු තවත් උණු සුම්පුවතක්. එදා සිංහල සිනමාවේ චිත්‍රපට රසකින්ම ඔබ හමුවුණු තරුණියන් වසඟයට ගත්ත කඩවසම් රංගන ශිල්පියා ඇත හිටි හැටියෙම ඔහු රිදී තිරේ නතුරු තහන් වෙනවා. අනතුරුව මෑතක ඔහු ගැන කතාබහක් ඇති වෙන්නේ ඔහු අරගලය වෙනුවෙන් හඬ නගන්නට අවස්ථාවේදී. පසුගිය දිනක ශෂි විජේන්ද්‍ර රංගන ශිල්පී කැලුම් හෙටියරච්චි සමඟ සාකච්ඡාවකට එක්ව සිටියා. එම අවස්ථාවේ ශෂි ඔහුගේ ජීවිතයේ අපූරු මතකයන් මේ විදිහට නිරාකරණය කළා. එන් කොටසකි මේ. මුස්ලිම් ජාතිකයේ කුණොත් ශෂි යන්නේ සිංහල පාසලකට නේද? පොඩි කාලින්දන් මගේ තාත්තා මේක මුස්ලිම් මේක සිංහල එහෙම කියලා නෑ. අපි ශ්‍රී ලාංකිකයයි. අපි පිටරටකට ගියාම අපේ නහනවද ආගම මොකද්ද කියලා. නෑ අපි ශ්‍රී ලාංකිකයන් වෙන්න නම් අනිවාර්යයෙන්ම සිංහල ඉගෙන ගන්නත් ඕනේ. ඒ නිසා මගේ පියා මාව ධර්මදූත විද්‍යාලයට ඇතුළත් කළේ. තරුණියන්ගේ හදවතට බිහිවෙන්නලා ශෂි විජේන්ද්‍ර එකපාරම විවාහ වෙනවා. ඇය සිංහල යුවතියක්. හම්බෙලා කතා කළා. කොහොම හරි ඉතින් දැක්කම හිතට මොකද්ද වෙනසක් වුණා. පස්සේ මට හැඟුණා මෙයාමගේ ජීවිතේ සහකාරිය කරගන්නව නම් හොඳයි කියලා නේද. පස්සේ අපි තීරණය කළා විවාහ වෙමු කියලා. මගේ වයිෆ් ඉස්ලාම් ආගම පිළිගත්තා. ආගම වෙනස් කරනවා කියන එක සෙලමක් නෙමෙයිනේ. එයා පිළිගත්තා අපි විවාහ වුණාට පස්සේ දැන් ඉන්නවා වගේ අපිට ජීවත් වෙන්න බෑ කියලා. අපි දෙන්න සාකච්ඡා කළාට පස්සේ තමයි වයිෆ් ආගමට එන්න තීරණය කළේ. අද අපිට පිරිමි ළමයි 4 දෙනෙකුයි ගෑනු ළමයෙකුයි ඉන්නවා. සිනමාවෙන් අයින් වෙන්න එකපාරම හිතුවේ නැහැ. මගේ පළවෙනි ෆිල්ම් එක කරද්දී අවුරුදු 25යි. 25 වෙනකොට ඔක්කොම ඉවරයි. චිත්‍රපට 65ක් රඟපෑවා. මට අවුරුදු 9ක් විතර යද්දී මට හිතුණා මේක දිගටම කරන්න බෑ. මට ආසාවක් තිබුණා හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න. පෞල් ජීවිතයක් ගත කරන කාලේ කොල්ලෙක් වගේ ඉන්න බෑනේ. මම අනිවාර්යයෙන්ම කළ යුතු දේ වුණේ මගේ ළමයාට මම ආදරණීය ආදර්ශයක් වෙන්න ඕන කියලා. රංගපෑම සෞතුයි කියනවා නෙමෙයි. මේ ඒක අගන දෙයක්. සාර්ථක පණිවිඩයක් දෙන්න පුළුවන් හොඳම දේ සිනමාව. මට නිකන් හිතුණා මම මගේ එක් එක් මංසන්ධිවලදී 30 කරපු දේ 40 බෑ. පස්සේ මට හිතුණා ඇති කියලා. අපි විතරක් බදාගෙන ඉන්න බෑනේ. ඒක ලොකු කර්මාන්තයක්නේ. අය කවදාවත් රඟපාන්නේ නැහැ. එහෙම හිතක් නැහැ. එහෙම හිතනවා නම් මම මගේ ප්‍රතිපත්ති ඔක්කොම බල්ලට යනවා. මම අවුරුදු 10ක් රඟපාලා සිනමාවේ ඉඳලා නම කැත කරගන්න නැතුව ගියේ යම් ප්‍රතිපත්තියක් ඇතුව. එහෙම ගිහිල්ලා ආපහු එනවා කියන්නේ මම මටම බොරුවක් කරනවා කියන එකනේ. මම මගේ රසික රසිකාවයන්ට කියන්න ඕනේ මම ඔයගොල්ලොන්ට ද්‍රෝහි වුණේ නෑ. මම මගේ ජීවිතයේ උපරිම මිනිස්සෙක් විදිහට ජීවත් වෙන ආසාව නිසයි මේ දේ කළේ. ඒක ඔයාලට කරපු ගරුකමක් විදිහට මම සාර්ථක ජීවිතයක් ගත කරනවනේ. යනුවෙන් එමහතා කියා සිටියේය. මෙවැනි උණුසුම් පුවත් ලදසින් දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.